ඉතින් සුබම සුබ උදෑසනක් කට්ටියට. හුඟ දවසකින් තමයි BTC ගැන අප්ඩේට් එකක් දෙන්නේ. මොකද රේන්ජින් මාකට් එක හින්දා එහෙම ලොකුවට අප්ඩේට් එකක් දුන්නේ නැහැ. හැබැයි දා අපි සෙනසුරාදා ලයිව් ට්‍රේඩින් එකක් කරා. ඒ වෙලාවේදී මම කිව්වා මේ ළඟම තිබ්බ හයි එක ගන්න මේ මාකට් එක යන්න ඕනේ කියලා. ඉතින් ඒක ඒ විදිහටම වෙලා නැවතත් මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. ඉතින් අපි අද බලමු මෙතනින් ඉස්සරහට මොකද්ද වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි අද සඳ දවස නිසා පොඩ්ඩක් වීක්ලි චාට් එකේ ඉඳන්ම පටන් ගමු. ඉතින් මේ වීක්ලි චාට් එකේ ඉන්න ඉතින් අපි දැන් හැමෝටම මතකත් ඇති මේවා හැමදාම එකම කියනවා කියලා කියයි. ලොකු අප් ට්‍රෙන්ඩ් එකක් ගියා BTC වල වීක්ලි චාට් එකේ 1 2 3 4 5 විදිහට major wave tree එකක් මෙතන කම්ප්ලීට් කරලා තියෙනවා. ඉතින් මේ වේව් 3 එක කම්ප්ලීට් වුණාට පස්සේ වේව් 4 එකක් එන විදිහට තමයි මම මාකට් එක මේ කවුන්ට් එක අරගෙන තියෙන්නේ. ඉතින් එක එක විදිහ ඇනලයිස් තියෙනවනේ. ඉතින් මෙන්න මෙතන නම් අපි කතා කරන්නේ WXY XXZ විදිහට මාකට් එක පල්ලෙහාට එන්න ඕනේ. ඒකේ X වේව් එකක් දැනට කම්ප්ලීට් වෙලා ඉවර විදිහට මෙන්න මෙතන අරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් ආයේ බෙයා මාකට් එකක් තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙට ඉසඩ් එක කම්ප්ලීට් කරන මාකට් එක එන්න ඕන පහලට. එතකොට තමයි මේ වේව් 4 එක මෙතන කම්ප්ලීට් වෙන්නේ. හා ඒක තමයි WXY XYZ කියන නෝමලි මෙන්න මෙතන ෆ්ලැට් එකක් විදියට ගන්න පුළුවන් සිනාරියෝ එක. තව එකක් තියෙනවා මෙතන පහලට එන ඉම්පල්ස් වේව් එකක් ලෙස අරගෙන මෙතෙන්ද ඔය කියන විදියට ABC ෆ්ලැට් එක ආදේශ කරලා ෆ්ලැට් එකේ කොමන් ටාගට් බොක්ස් එකෙන් ඩවුන් ට්‍රෙන්ඩ් එක ස්ටාර්ට් කර විදිහට අරගෙන තියෙනවා. මෙතන ඉම්පල්ස් වේව් එකක් යන්නේ 100 එක ඇතුලේ ෆ්ලැට් කරෙක්ෂන් එකක් තියෙන හින්දා එක්ස්පෑන්ඩින් ෆ්ලැට් පෑන් එකක් තමයි මෙතන වැඩ කළේ. ඒ කියන්නේ පහළට දැන් ඉම්පල්ස් වේව් එකක් එන්න ඕන අනිවාර්යෙන්. මෙන්න මේ වේව් 5 එක කම්ප්ලීට් කරන්න ඊට පස්සේ උඩට ගිහිල්ලා ආය පහළට වැල්ල බොටම් එක හදන්න මාකට් එක මේ එන්න ඕනේ. උඩට ගිහිල්ලා තමයි එන්න ඕනේ. මේ 5 එක කම්ප්ලීට් වුණාට පස්සේ ඊළඟට මාකට් එක උඩට ගිහිල්ලා ඊට පස්සේ තමයි ආයෙත් ඉම්පල්ස් පහක් විදියට පහළට එන්න ඕන. ඊළඟ දැන් ওই බේස් කවුන්ට් එකක් වෙන්නේ. ඊළඟ එක බලමු අපි. මේක මේකත් බේරිස් කවුන්ට් එකක්ම තමයි වීක්ලි චාට් එකට අදාළව. ඉතින් ඉස්සෙල්ලා 4 එක මම මෙන්න මෙතෙන්ද දාගත්තා. හැබැයි දැන් මේකෙදි මම වෙනසක් කරලා වේව් 4 එක මෙතෙන්ද දාලා වේව් 5 එක මෙතනින් එන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට ආපු ඉම්පල්ස් වේව් පහ ඉවර වෙලා උඩ අතට ABC කරෙක්ෂන් එකක් යන්නේ. ඒකේ වේව් A එක මෙතන කම්ප්ලීට් වුණා. එහෙනම් ඩවුන් ට්‍රෙන්ඩ් පැත්තට කරෙක්ෂන් එක B එකක් එන විදිහට තමයි දැන් අරන් තියෙන. ඉතින් මෙන්න මේ B එක මෙන්න මේ කියන ෆිබොනාචි සෝන් එක 0.5618 වගේ සෝන් එකත් මෙන්න මෙතන තියෙන ඩිමාන්ඩ් එකත් ඔයගොල්ලන්ට ටාගට් කරන් ඉන්න පුළුවන්. ඒ වගේම මේක ඉන්වැලිඩ් වෙන ලෙවල් එක විදිහට මෙන්න මෙතන ලෝ එක ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ B එකවට පස්සේ C එක ගිහිල්ලා තමයි ආය මෙන්න මේ ඔරේන්ජ් කලර් C wave එක කම්ප්ලීට් කරන මාකට් එක එන්න ඕනේ. ඉතින් මේ පැටර්න් ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ට නම් මේක දැක්කහම අඳුන ගන්න පුළුවන්. ඉතින් ඒකට එලියට්ෝ ඉගෙන ගන්න ඕනේ. ඉතින් මට එතකන් ඔයගොල්ලන් කියලා දෙන්න පුළුවන් අප්ඩේට් එකේදී මේ මෙතෙන්ට එනවා මේ මේ ඉලක්කමට මේ මේ අකුරට මේ සෝන් එකට එනවා කියලා කියන්න විතරයි පුළුවන්. ඉතින් ඔයගොල්ලන් ඒ සෝන් ගාව තියෙන ප්‍රයිසස් මේ පැත්තෙන් බලලා ඒ තැන් වලට මාකට් එක ආපහුම එතන ගන්න පුළුවන් කන්ෆර්මේෂන් එන්ට්‍රිස් තියෙනවනම් ඒව ගන්න. ඉතින් එලියට් දන්න කෙනෙක් නම් එයා දන්නවා මේ පැටර්න් එකක් මෙතෙන් ගියාම මොකද වෙන්නේ ඒ වගේ දේවල්. ඉතින් හින්දා ඒකට පොඩ්ඩක් ඉගෙන ගන්න ට්‍රයි එකක් දෙන්න මේවා. ඊළඟට දැන් ඔක්කොම බැලුවේ බේරිස් කවුන්ට් අපි බලමු බුලිස් කවුන්ට් එක. ඉතින් මේ කවුන්ට් එකේ විදිහට නම් බිට්කොයින් වල බොටම් එක හදලා ඉවරයි. බිට්කොයින් එක බොටම් එක හදලා ඉවරයි. මොකද මෙන්න මේක හරිද වේව් 4 එක මෙන්න මේ ඔරේන්ජ් කලර් වේව් 4 එක අප් ට්‍රෙන්ඩ් එකේ ඔරේන්ජ් කලර් වේව් 4 එක මෙතන හැදිලා ඉවර විදිහට තමයි මම අරගෙන තියෙන්නේ. කියන්නේ මාකට් එක වේව් 5 එකක් කම්ප්ලීට් කරන්න මේ උඩට යන්න ඕනේ. ඉතින් ඒකෙත් ඒ යන ට්‍රෙන්ඩ් එකේ මේජර් ඉම්පල්ස් වේව් 1 එකක් මෙතන කම්ප්ලීට් කරපු විදිහට අරන් දැන් වේව් 2 රීට්‍රේස්මන්ට් එකක් ඇවිල්ලා යන ට්‍රී එකක් ගිහිල්ලා 4 5 විදිහට මාකට් එක අප් වෙන්න ඕනේ. ඉතින් ඒ කවුන්ට් එකක් තියෙනවා බුලිෂ් කවුන්ට් එකක් ඔය. හැබැයි කොහොම නමුත් රීට්‍රේස්මන්ට් එකක් එන්න ඕනේ මේ වේව් එකෙන් 50%ක්වත්. ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. මොකද හෙල්ති අප් ට්‍රෙන්ඩ් එකක් ගන්න නම් ඒ රීට්‍රේස්මන්ට් එක මාකට් එකේ වෙන්න ඕනේ. හරි ඊළඟට
මන් තවත් කවුන්ට තියාගෙනන්නවා මෙන්න මේක අපි මේ ෆෝව එක මට කලින් දැක්කර ඩයගනල් පටනයක් හැදන්න පුළුවන් කිීම ගොල්ලන්න අයිඩිය ඇති එක ඉතිං තුන්න මෙන්න මේ වේ ෆෝක් කම්පිට් කන අපින ෆෝව ටයිම් ප්‍රම්මගේ මේ වේ ෆෝ එක කම්පිට් කරන්න මාකට් එක පහලට මෙන්න මේ සෝන් එකට එන්න ඕන එක පාර කැවිල ගිහා තාමත් ආයෙත් මේ එනකම තිති මෙතන අප බුලිස් ඩයිවෝජනක් අයි තිබොත් හොඳ කම්ෆෝමේෂන් ෙන්ටයක් ගන්නපු ලයි වගේ මෙම කහපාට ලයින්ගේ පල්ලඩාව කියන්නේ ඒක එන්ඩින් ඩයගනල් පැටන එකක් වෙන්න ලොක අවස්ථාවත්ති එඩින් න ඩයගනල් පැටනයක් වෙන්න අවස්ථාවක් තියෙනවා මෙහට මේක බ්‍රේක්කරොත් එතකොන මෙතන ගොල්ලන්න රෙගුල බුලිස් ටයිවෝජනලෙකු බලාගන්න හැකියාව තියෙනවා ඒක තමයි හොඳම කම්ෆෝමේෂන් එක ඔගොල්ලන්න හම් වෙන බුලිස් පැත්තට මෙන්න මේ ඩයගනල් පැටන් එක වැඩකරොත් එහෙම ඉතින් ඕකට අමතර දැන් පොඩිටයිම් ්‍රේම්මල මොකද වෙන්න ලොකු පස්නයන කට්ටය අපි බලම් පොඩිටයිම් ්‍රේම්මල මොකද වෙන්න පුළුවන් කියලා ඉතින් අපි යන් වන්නව වගේ චාට්ටක්කර ගිහිල බලමු මං එදා ලයිව එකේද කිව මෙන්න මේ මකට්ට මෙහෙ තිබ්බේ මේක ගන්න අන්න ඕන කළ මේ උඩට මේ උඩට තාගට තියෙනවා කියල කිව ඉතිං ට්‍රේඩ ගත්තහම ඔගොල්ලෝ දැනගන්න ඕන එන්ට්‍රගස් මේ ඉන්ට්‍රක ස්ටප ලොස්ස එක මූ කරන්න පොපිට් බුක් කරගන්න එදේවල් මැනේට්මට පත්ත තියෙන දෙවල් ඒදේවල් දැනගෙන ට්‍රේඩ් කරන්න නි අවට ගයා ට්‍රේඩ්ඩක් දාලා ඔයගොල්ල ගන්නට අගට්ට එකටම හැමවලේම අයි කියලා අපි ට්‍රේඩ් කරන්න කරන්න බෑ හැමලේ මොකද මාකට් එක කියන්නේ ටක් ගාල වෙනස්වෙන්න පුළුවන් දේවල් දෙයක් ඉතිං ඒහින්දා හැමවලේ මොගොල්ලඟ රිස්ක එක උපරිම වශයෙන් කන්ට්‍රෝල් කරගන්න ස්ටප් ලොස්ස එක මගින් එහින්දා ට ලස ම කරන්න පුලුවන් හොඳ පොපිටුත් බුක් කරගෙන හ ඉතිං දැම් මෙතන මගේ අයිඩියයක තැන් මං ඉනිරිස ටෙලිකෑම් ජනලක මීට වඩා චුට්ටක් වෙනස් අයිඩියක් වෙනස් කර අපේ එලියට කලබ් එක ස්ටුවන් ගෙන ගඩියක් ට්‍රෑංගල් පැටන එකක් මෙතන තියෙන විදිහර එකක් ගිහිල්ල බලන්න මොකක්ද කියල ට්‍රෑංගල් පැටන තියෙන එක ඉතිං එකත් ගන්න පුල හැබේ මගේ ගැන මෙතන කියන්න මෙතන පසලින් මගේ අයිඩියයක මෙතන මොකක්ද වෙන්න පුළුවන් කියල මම කියන්න මෙතන බලන්නකු එදා කිවගේ මාගට බිය කම්පිට් කන්න ගිහිල්ල තිෙනවා දැන් සීවේව කෙන විදිරතම යරන්න සීවේවයක් වුණත් ට්‍රෙන්ඩ එක දිසාාවට ගියාට එක දිගට එන්න බෑ රීට්‍රේස්මටක් එන්න එන්න මෙම රීට්‍රේස්මටක් ඇවෙල්ල හොම පහල්ට ගිහිල්ලා මෙන්න මේ පල්ලි හතියන බොක්ස එක මෙන්න මේ බොක්ස එක ගරගෙන මාකට් එක අප වෙන්න පුළුවන් හැබැයි අපි බලන් ඉන්න ඕන දෙයක් තිෙනවා මෙන්න මේ ලෝ එක කරනදික මේ ලෝක හන් කරොත්තයම එක්ස්පෑන්ඩින් ෆලට් එකක් වැඩ කරන්න අවස්ථාවන හෙමුණොත් මෙන්න මේ ටාගට් එකට යන එක අපිට සුවර් කරන්න පුළුව මෙන්න මේ ලෝක හන්ටය අප වෙන්න පටන්ගත් වැයි මෙතනින් උඩ මේ ලයින් එක මේ ප්‍රශ්නාතය අදාදෙන් ලයින් එක උඩ ලෝස්සෙලා උඩ යන්න පටන් ගත්තු මේ ලෝකට යටින් මාකට්ෙක් ලෝස්සෙලා පහලට එන්නත් අවස්ථාවතියන ඉතින් ඒ හින්දා ොඩක් අවධානින් බලගන්න මෙන්න මේ ලෝක ගැන මොකද වෙන්න කෙල එක්ස්පන්ඩින් රනිින් ෆට හැදන්න පුළුවන් වේ ලෝක බ්‍රේක්කරොත් ඕක බ්‍රේක් කරන තන් රෙගුල ෆලට් කෙන පැටනයක් වැඩ කරන්න පුළුවන් කොහොම නමුත් මේ සෝන්නකට ගියොත් එහෙම මාකට්ට ඊළඟට මෙතනින් පහලට අයි ඩවන්ටරෙන්ඩයක් ස්ටාර්ට් කරනවා ඒ පහලට ගිහිල මෙන්න මේ සෝන් එක ඇරගෙන තමයි මෙන්න මේ වයි එක කම්පිට් කල්ල තමයි මාකට්ට ඊළඟට අපෙන් ඕනම් අප වෙන්න ඉතිං නෝමලි තව අයිඩියස් තියන මං විඩියගේ ඔක්කොම කියන්න යන්න නොමලි දැනට වෙන්න පුළුවන් දේවල්ටිකුණ කීවා මොනහරි වෙනසක් වුණ අනිවාරෙන් ටෙලිග්‍රම් චනල එක අප්ඩේට් දෙන්නේ වගේ ටික්ටොක් එක ටික්ටොක් එකත් ෆලෝ කරලා තියා ගන්නම්කොද ඒක ෂෝට් විඩියෝගෙනවා ඉතිං එතකොට අපි දුන්න ඔල්කොයින් සමහරේවා හොඳට ප්‍රෆෝම් කරලා තියෙන වගේම පෙපේ USDT ගැන හල තිබතින් පෙපේ USDT එක ඩි වෙනස්කම්ටික් කරන්න තියෙන මොකද හිතන්නේ මගේ ගැනත් මෙතන පොඩ්ඩක් කතා කරන්න පෙපේක දම් මෙතන මගේ දන්ට්‍රියක් ලක්මු කරන්න ඒ එන්ට්‍රිය ඉන්නලීඩ්වෙයි වෙන්න මෙතනින් පහට ගියොත් හම එම ඇත්තම් මේ අපෙන් ඕන මේ ඉංගලීඩ්ුවොත්තෙම අපිට මෙතන්න මේ ගිය කරක්ෂණයක් ලක්ුණ කල අපි අර පලමින් විඩියග පිගෙන මෙන්න මෙතන ටකට අන්නේ ටාගට්ක පුත් කරන්න පුල එතනින් අනිවාරයම බෞංසයක් යන්න ඕන ඔන් පේනත් පොඩි අදහස දුන්න පපේ ගැන විඩියක් ගන්න අනිවාරෙන්ම ඉතින් බිකොයි අපබ්ේට එක නමුකො හිතන්න ඔවල්ලඟ අයිඩියම හරතියන පහලින් කමන් කරන්න එතකොට කොයින් ඕන වගත් කියන්න ටිගම් තැන ලෙෙන් හරි අප්ඩේට දෙන්න ඒවගේම මේ තිස්වෙනිලා
අපේ එලියට් අලුත් බැජ් එක පටන් ගන්නවා. ඉතින් එලියට් වලින් ට්‍රේඩ් කරන්න කැමති කට්ටිය ඉන්නවනම් ඒගොල්ලන්ට පුළුවන් ජොයින් වෙන්න. ඉතින් දැම්ම ගිහිල්ලා ලින්ක් එක පහල දාලා ඇති ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙජිස්ට්‍රේෂන් එක කරගන්න පුළුවන්. මොකද සීමිත පිරිසක් තමයි අපි ක්ලාස් එකට ගන්න. මොකද වැඩිපුර ප්‍රැක්ටිකල් වලට තන දෙන නිසා. ඉතින් මේ බැජ් එකේ ඉඳන් පටන් ගන්න කට්ටියට තව වටිනා අවස්ථාවක් කම්මනේ තමයි අපේ කෑගාලේ බ්‍රාන්ච් එකට ඇවිල්ලා ඒගොල්ලන්ට පුළුවන් එලියට් ප්‍රැක්ටිකල් වලට අපි වෙනම දවසක් වෙන් කරලා දෙනවා. එලියට් ප්‍රැක්ටිකල් අපිත් එක්කම එකතු වෙලා කරන්න පුළුවන්. රිවිෂන් ඒ වගේ දේවල් ඔක්කොම ෆිසිකලි ඔයගොල්ලන්ට හම් වෙනවා මෙතෙන් පටන්. ඉතින් හැමෝම පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න, හැමෝටම ජය වේවා.